ක්‍රීඩාවේ අපි පරාජයට පත් වෙද්දී තමයි මේ හැමදේම චෝදනා කරන්න පටන් ගත්තේ. Facebook එකේනොත් අපි වඳින ක්‍රීඩකයෝ ආයි දවසකට බනින්නේ, කෑ ගහන්නේ. මේ සේරම ක්‍රීඩකයෝ ලෝක කුසලානයට යද්දී ක්‍රීඩකයෝ 5 දෙනෙක් පිට්න ආබාධවලට ලක් වෙනවා. මේ ආබාධවලට ලක් වෙන්නේ ඇයි? විශේෂයෙන්ම දඟපන්දු යවන වනිදු හසරංග වගේ ක්‍රීඩකයෝ වතුරේ දුවවලා ඒ ආබාධයට ලක් වෙන්නේ අවසාන අවස්ථාවේදී. එතකොට මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න මේ පුහුණු කරුවන්ට තිබිච්ච අවශ්‍යතාවය මොකක්ද? ජිම් එකට යනවා, එහෙම නැත්නම් ඔයාගේ ෆිට්නස් ගැනම විතරයි බලන්නේ. මොනම වෙලාවකවත් මේ ක්‍රීඩකයන්ගේ ස්කිල් සම්බන්ධයෙන් අවධානය යොමු කළා නැහැ කියන චෝදනාව එළි වුණා. මොකද මොටිවේෂනල් කතා කරන්න, එහෙම නැත්නම් ඊවලට කවුරු හරි ඉන්නවද ක්‍රීඩා කණ්ඩායම ඇතුලේ? හැබැයි අවාසනාවකට ඒ වගේ ඔවුන්ගේ මානසිකත්වයේ වර්ධනය කරන්න, මානසිකව වැටුණු වෙලාවට ඔවුන්ව ශක්තිමත් කරන්න එහෙම කිසිම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රකාශයට පත් කරලා තියෙන විදියට, ඔවුන් යෝජනා කරලා තියෙන විදියට මේ අලුත් ක්‍රමවේදය හරහා නොමිනේෂන් කමිටි එකක් ඒ සඳහා නාම යෝජනා බාර දීලා එතනින් ඉස්සරහට යන ක්‍රමවේදය, මේ විවිධ අයගෙන් ලබා ගන්නා ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි කියලා මේ චිත්‍රසිරි කමිටුව යෝජනා කළපු දේ තවත් ඉස්සරහට ගිහිල්ලා අපි තවත් අදහස් එකතු කරලා මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒකයි මම මේ උතුමාට කියන්නේ කරන ක්‍රමේ ඉන්දියාව කරන ඔබද බොතු කයක් වල ලෝඩා කමිටි කියලා. එතකොට දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන එකක ඕ වෙනස්කම් වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. හොඳයි. ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් සාකච්ඡා වෙච්ච අවස්ථාවේදී අපේ රොෂාන් රණසිංහ අමාත්‍යතුමා සඳහන් කළා අපේ රැකී රක්ෂා ලබා දෙද්දී ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධයෙන් අපි අලුත් රැකී රක්ෂා පනත දැනට අවසන් අධියරේ පවතින මේ රැකී රක්ෂා පනතට අපි ඇතුළත් කරලා තියෙනවා සියලුම රටේ රාජ්‍ය සේවය විතර නෙවෙයි පුද්ගලික අංශයේ සියලුම අංශවලදී ඒ අයට වෙනස්කමකින් තොරව සැලකීම සඳහා, ඒ කියන්නේ ආබාධයක් තිබීම වෙනස්කමක් සැට සැලකන්නේ නැතුව සමහරලාට උඩ වැඩ කරන වැඩකට ගන්න බැරි වෙයි. හැබැයි අනිකුත් කරන්න පුළුවන් හැම අවස්ථාවකදීම අවම ප්‍රතිචාරයක් දක්වා ලබා ගැනීමට අපි පනත හරහා ඉඩකඩ ලබා දීලා තියෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ මතක් කරා අපේ හේෂා විතානගේ මන්ත්‍රීතුමා යෞවන කටයුතු පිළිබඳ ඇමති තේනෙක් ගැන කතා කරා කවුද කරන්නේ කියලා. ඒ යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදියට හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තමයි පත් කරලා තියෙන්නේ. ඒ වගේ මේ පත් කරලා තියෙන්නේ මේ රටේ යෞවන කටයුතු අමාත්‍යංශයේ පළවෙනි ඇමතිවරයා විදියට වැඩ කරපු, ඒ වගේම මේ රටේ තරුණ සේවා සභාව හදපු, ඒ වගේම මේ රටේ යෞවන සමාජ ක්‍රමවේදය හදපු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ පළවෙනි තරුණ කැබිනට් ඇමතිවරයා විදියට, තරුණ කටයුතු පිළිබඳ ඇමතිවරයා විදියට මේ කටයුතු සියල්ල සම්පාදනය කරපු, තරුණයින් පිළිබඳ හොඳ ඇහැක් තියෙන නායකයෙක් විදියට අද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක මේ වෙලාවේ එතුමන්ව පත් කරලා තියෙනවා. එතකොට එතුමා කතා කරා මේ ඩිග්නිටි එක ගැන, අර කම්කරුවන් සම්බන්ධයෙන් පේන් බාසේ නෑ අද වෙනකොට එතුමන්ලා මතක් කරන දෙයක් නැහැ. විදුලි කාර්මිකයාගේ ඉඳලා හැම කෙනාගේම ඩිග්නිටි එක හදන්න, එයාගේ ගරුත්වය හදන්න ඕනි කරන වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. එතුමා කිව්වේ ඒවලට ඩිප්ලෝමා නැහැ කියලා. නැහැ, ඩිප්ලෝමා තියෙනවා, ලයිසන් එකක් තියෙනවා, ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් විතර වැඩ කරන්න. ඒ වගේම විදුලි බල මණ්ඩලයෙන් ඒ සඳහා ලයිසන්ස් ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. NBQ ලෙවල් විදියට යන්න, ඩිප්ලෝමා දක්වා යන්න පුළුවන්. ඒ ඉදිරිය දිගටම ඒ අයට වැඩකඩ හදලා තියෙනවා. ඉතින් විදුලිය සම්බන්ධයෙන් උපාධි තියෙනවා කොහොමත්. ඉතින් මේ සම්බන්ධයෙන් අපි නොදන්නාකම මම මේ වෙලාවේ තමන්ගේ දේශපාලනයට පාවිච්චි කරන්න එපා කියලාත් මතක් කරනවා. මේ වෙලාවේ මේ ක්‍රිකට් ගැන කතා තමයි වැඩියෙන් මේ දවස්වල ගියේ. පැය 270ක් මං හිතන්නේ විපක්ෂ නායකතුමා විතරක් කතා කරලා තිබුණා ක්‍රිකට් ගැන. මට මගේ සංඛ්‍යා ලේඛන නිවැරදි නම් ඒ විදිහට තමයි මට දැනගන්න හම්බ වුණේ. කොහොම වුණත් ඇත්ත කතාව ක්‍රිකට් කියන්නේ සෙල්ලමක්. හැබැයි මේක දැන් සෙල්ලමක් නෙවෙයි, ඊට එහාට ගිහිලා තියෙනවා. මේ ක්‍රිකට් කියන්නේ ඊට වඩා බරපතල තත්ත්වයකට රටේ පත් වෙලා තියෙනවා. එතකොට පහුගිය කාලේ අපේ රටේ මැච් ගැහුවා, අපි මැච් පැරදුනා. හැබැයි අපි ප්‍රතිශතයක් විදිහට අපේ රටේ ක්‍රිකට් මෑත කාලීනව අපේ ක්‍රිකට් ප්‍රතිශතය ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය වර්ධනය වෙලා තියෙනවා. 2020ට සාපේක්ෂව 2021 වැඩි, 21ට වඩා 22 වැඩි, 23 ඊට වඩා වැඩි. එහෙම අපි ප්‍රතිශතාත්මකව ක්‍රිකට් යම් දියුණුවක් ඇති වෙලා තියෙනවා. හැබැයි කනගාටුවට කරුණ තමයි ක්‍රිකට් මැච් එකක් දෙකක් පරදිනකොට අපේ ක්‍රීඩකයොන්ට බනිනවා වගේම අනිත් ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරන්න පටන් ගන්න ඒ වෙලාවට. හැබැයි මේ වගේ වෙලාවෙන් වෙලාවට ක්‍රිකට් හොඳ වෙන වෙලාවට ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳ වෙන්නත්, ක්‍රිකට් හොඳ වෙන වෙලාවට විනිසුරුවන් හොඳ වෙන්නත්, ක්‍රිකට් හොඳ වෙන වෙලාවට පුහුණුකරුවන් හොඳ වෙන්නත්, ක්‍රිකට් නරක වෙලාවට මේ
හැමෝම නරක වෙන්නත් මේක මේ වෙනස් කරලා නිශ්චිත ක්‍රමවේදයක් මේ රටේ ක්‍රිකට් වෙනුවෙන් හදන්න ඕනි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කැබිනට් අනුකමිටුවක් පත් කරේ අමාත්‍යවරයාට සහය දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා මේ කැබිනට් අනුකමිටුව හරහා අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාංචන විජේසේකර මන්ත්‍රී අමතිතුමා ඒ වගේම ටිරන් අලස අමාත්‍යවරයා සහ මම නියෝජනය කරමින් මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් අරගෙන යෝජනා අරගෙන අමාත්‍යවර කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අපිව පත් කරා. එතනදී අපි මූලික වශයෙන් කරුණු කාරණා කීපයක් පිළිබඳ අපේ අවධානය යොමු කළා. ඒ තමයි දැනට මූලික වශයෙන් කතාබහට ලක් වෙලා තියෙන මේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ගැටලුව විසඳලා ඒ සම්බන්ධයෙන් හරි නීතියක් ක්‍රිකට් ව්‍යවස්ථාවක් නෙවෙයි ක්‍රිකට් සම්බන්ධයෙන් නීතියක් ඇතුළත් කිරීම සඳහා අවධානය යොමු කරන්න. ඒ වගේම ඒ හරහා හරි යහපාලන ක්‍රමවේද රූල් ඔෆ් ලෝ මේක ඇතුළේ ක්‍රියාත්මක කරන්න මූල්‍ය පිළිබඳව ඒ වගේම අනෙකුත් කාරණා පිළිබඳ විගණනය පිළිබඳව වැඩපිළිවෙල සකස් කරන්න අපි අවධානය යොමු කරා. ඒ වගේම ක්‍රීඩා කණ්ඩායමට ආවයින් පස්සේ මේ ක්‍රීඩකීන්ගේ පුහුණුවීම් කටයුතු ප්‍රමාණවත්ද මේ ක්‍රීඩකීන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත්ද මේ ක්‍රීඩකීන්ගේ තත්ත්වය සහ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන පසුබිම පිළිබඳව අපි අවධානය යොමු කරා. ඒ වගේම ලංකාව වටින් ක්‍රිකට් ක්‍රීඩකයෝ තෝරා ගැනීම සඳහා වූ වැඩපිළිවෙල ඒ වගේම ඒ අය රඳවා තබා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් අපි මෙහිදී අවධානය යොමු කළා. මෙහිදී අපි මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕන සමහරු විවාදයකට මත් වුණා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ කාගේ හරි පෞද්ගලික බූදලයක්ද කියලා. එහෙම නැත්නම් මේක කාගේ හරි ෂෙයා හෝල්ඩින් කම්පැනි එකක්ද කියන එක. අපි පැහැදිලිව කියන්න ඕනි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේක ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට අයිති ක්‍රීඩාවක්. ඒ වගේම මෙහි සතු මුදල් සමස්ත ශ්‍රී ලාංකික ජාතියේ සියලුම මිනිසුන්ට අයිති. අපි හැමෝටම මේ රටේ මිනිස්සු වෙනුවෙන් අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා ඒ වගේම මේ ක්‍රීඩාව හරහා ලබා ගන්න නම ඒ වගේම මේ ක්‍රිකට් පරිපාලනයේ මේ සියලු දෙනා එකතු වෙලා උපයා ගන්නා මුදලක් තමයි ICC එකෙන් ලබා ගන්න මුදල් සහ අනිකුත් මේ ඇඩ්වර්ටයිසින් හැම එකකින්ම ලබා ගන්න මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ලැබෙන මුදල්. ඒ නිසා මේක මේ රටේ සියලු ජනතාවට සාකච්ඡා කරන්න අයිතියක් තියෙන කාරණාවක් කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒක තමයි අපේ කමිටුවේ මතය වෙන්නේ. ඒ වගේම මේ සඳහා අපි අදහස් හොයා බලා ගන්න අපි විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් හම්බ වුණා. ක්‍රීඩා අමාත්‍යවරයා හිටපු ක්‍රීඩා අමාත්‍යතුමන්ලා ඒ වගේම හිටපු ක්‍රීඩකයින් හිටපු ක්‍රීඩකයින් ඒ වගේම ක්‍රීඩා කරන අය පුහුණු කරුවන් විනිසුරුකරුවන් විගණකාධිපතිවරයා නීතිඥ සංගමය වරලත් ගණකාධිවරුන්ගේ සංගමය විගණකාධිපති ආයතන මේ වගේ බාය ඇසෝසියේෂන් එක විවිධ ආයතන සමග අපි අදහස් හුවමාරු කරගත්. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සමගත් අපි සාකච්ඡා කළා. එතනදී ක්‍රිකට් විතරක් නෙවෙයි බොහෝ ක්‍රීඩාවන් පාලනය කරන්නේ තට්ටු මාරු ක්‍රමයට එකම පිරිසක් කියන එක. මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. ආ මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. හොඳයි හරි. එතකොට ක්‍රීඩා සංගම්වලට ඇතුළු වීමේ සීමාවන් පිළිබඳව වාර ගණන පිළිබඳව බරපතල සාකච්ඡාවකට ඇති වුණා. ඇතම් කණ්ඩායම් දිගින් දිගටම මේ ක්‍රීඩා කණ්ඩායම්වල වැඩ කටයුතු කරන. ඒ නිසා තමයි චිත්‍රසිරි කමිටුවක් හරහා චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යු කමිටුව හරහා මේ අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න යෝජනා කළේ කියන එක ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ පැත්තෙන් අපට දැනගන්න ලැබුණා. ඒ වගේම අපි දැනට තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීනුත් මුණ ගැහුණා. එතනදී මේ IPL ක්‍රීඩා ක්‍රීමේදී ආබාධයට පත් වුණ කියන ඒ ගිවිසුම් අනුව පැවැත්විය යුතු ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඒ අයට ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ. ඒවා ඉස්සරහට ක්‍රියාත්මක කරන්න වෙනවා කියන කාරණාව එළි දැක්වුණා. ඒ වගේම මේ සමහර ක්‍රීඩා අමාත්‍යවරයා සාකච්ඡා කරද්දී මෙතනදී සාකච්ඡා කරාට ඒ සඳහා නිසි සහයෝගයක් නිසි සම්බන්ධීකරණයක් ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ක්‍රීඩා අමාත්‍යංශය අතර නොපැවතුණු බවට අපිට පැහැදිලි කිරීම සඳහන් කරලා තිබුණා. ඒ වගේම අපි තීරණය කළා තියෙනවා ශ්‍රී ලංකා ICC එක හෝ එහෙම නැත්නම් ක්‍රිකට් ආයතනය මේ ක්‍රීඩා නීති සම්බන්ධයෙන් සකස් කරද්දී කැඳවා නොමැති බවත් ඔවුන් සඳහන් කළා. ඒ වගේම මේ ලෝකයේ අනිත් ක්‍රීඩකීන්ට ලබා දීලා තියෙන සියලු පහසුකම් අපේ ක්‍රීඩකීන්ටත් ලබා දීලා තියෙනවා කියලා ක්‍රිකට් ආයතනය නම් සඳහන් කළා. නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ක්‍රීඩකීන්ගේ ශරීර යෝග්‍යතාවය පිළිබඳවත් ඒ වගේම නොයෙක් නොයෙක් දේවල් පිළිබඳව චෝදනා ඉදිරිපත් වුණා. කොහොම වුණත් මේ වෙනකොට මේ අනුමැතියන් ප්‍රමාද කිරීම නොයෙක් නොයෙක් කාරණා හරහා ඒ කියන්නේ අමාත්‍යංශයෙන් සම්බන්ධීකරණය නොතිබීම නිසා 19න් 15 ලෝක කුසලානය අපිට අහිමිවීම ඒ වගේම නොයෙක් නොයෙක් කාරණා හරහා ලංකාවට අහිමිවීම රාශියක් සිද්ධ වෙලා තියෙනවා කියන එක ඩොලර් මිලියන 100ක් ඒ සඳහා ඒ වගේම
කවුන්සලෙ තබා ගන්න තිබිච්ච එක හරහා තවත් ඩොලර් මිලියන 20ක ප්‍රමාණ 30ක ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ 19 15 ලෝක කුසලානේ පවත්වන්න බැරි වෙච්ච එකෙන් ඩොලර් මිලියන 50කුත් ඩොලර් මිලියන 30ක් අහිමි වෙනවා කියලා මේ කවුන්සලයේ රැස්වීම තියන්න බැරි වීම වෙනුවෙනුත් සඳහන් කරලා තියෙනවා මේ ICC තහනම වැටීම නිසා. කොහොම වුණත් මේ ඔවුන් සඳහන් කරන විදිහට මේ ක්‍රීඩා ක්‍රිකට් ආයතනයේ මුදල් ක්‍රීඩා අමාත්‍යාංශයට යෙදවීම සම්බන්ධයෙන් යම් යම් ගැටලුම තාරී තත්වයන් මතුවෙච්ච බව ඔවුන්ගේ පැත්තෙන් සඳහන් වුණා. කොහොම වුණත් මේ සියල්ල හමුවේ අද වෙනකොට ක්‍රීඩකයින්ට ලීග් ක්‍රීඩා කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර අතුරුකම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මේ අතුරු කමිටු පිළි නොගන්න තත්වයටත් පත් වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි මේ අර්බුදය ඇති වුනේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් විනිසුරුවන් අපිට සඳහන් කළේ මේ දේශීය විනිසුරුවන්ට පවා මේ වෙලාවේ හරි ගෙවීම් සිද්ධ වෙලා නැතුව ඔවුන්ව බලා කියා ගැනීම හරියට සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම තේරීම් කමිටුවකට වුණත් මේ වගේ තේරීම් කමිටුවකට අවශ්‍ය කරන ආකාරයෙන් තෝරා ගැනීමට නිසි ඉඩකඩ හම්බ වෙන්නේ නැහැ කියන එක සඳහන් වුණා. ඒ වගේම මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් තිබුණට ඒකෙන් හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකකින් සිදුවිය යුතු කාරණාව මේ ක්‍රීඩකයන් පුහුණු කිරීම සිද්ධ වෙන්නේ නැහැ කියන එක මේ කමිටුව හමුවේ අදහස් ඉදිරිපත් වුණා. ඒ වගේම පුහුණු ක්‍රමවේදයේ අඩුපාඩු තියෙනවා කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස වුණේ. ඒ වගේම නීතිඥ සංගමයක් අපිත් එක්ක එකතු වුණා. එතනදී සඳහන් වුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍යයි කියන කාරණාව. එතනදී අපි ඉන්දියාවේ ලෝඩා කමිටුව නිර්දේශ කළා වගේ ඉන්දියාව ගත්ත අප්‍රෝච් එකම අරගෙන අපිත් මේ චිත්‍රසිරි කමිටුව බේස් එකක් කරගෙන ඊට එහාට ගිහිල්ලා නීතියක් හදලා පාර්ලිමේන්තුව හමුවේ සම්මත කර ගැනීම සිදු කළ යුතුයි කියන තැනට අපි අවධානය යොමු කරමින් ඉන්නවා. ඒ වගේම මූල්‍ය විනිවිදභාවය සකස් කිරීම සඳහා දැනට ICC ක්‍රිකට් ආයතනය විසින් පවත්වාගෙන යන මැනුවල් එකකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මූල්‍ය සම්බන්ධයෙන් නවුන් කටයුතු කරන්නේ ප්‍රොකියුමන්ට් වැඩ කරන්නේ. නමුත් ඒක මේ රටේ මූල්‍ය ගනුදෙනු සිද්ධ වෙන ආකාරයකට අනිකුත් ප්‍රොකියුමන්ට් සිද්ධ වෙන ආකාරයට සිද්ධ විය යුතුයි කියන බොහෝ දෙනාගේ අදහස් මේ කමිටුව හරහා ඉදිරිපත් වුණා. ඒ වගේම මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්වෙන නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ ජාත්‍යන්තර තලයේ හෝ දේශීය වශයෙන් තමන්ගේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහලා තියෙනවාද, ඒ වගේම ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ක්‍රිකට්ම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ, විශේෂයෙන්ම ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයින් නීතිඥයින් ගණකාධිකාරිවරුන් වෘත්තිකයන් ඒ වගේම CEO වගේ තනතුරකට මුළු ලොකු දැවැන්ත ආයතනයක් පරිපාලනය කරන්න පුළුවන් මට්ටමේ CEO මට්ටමක් ලබා ගැනීම මෙහිදී සාකච්ඡාවට ඇති වුණා. ඒ වගේම හැම වෙලාවකදීම මේ බැඳියාවන් අතර ගැටුම් ඇතිවන ආකාරයට කටයුතු නොකළ යුතුයි කියන එකත් කැබිනට් මේ අනුකමිටුවට වාර්තා වුණා. මොකද බොහෝ වෙලාවට මේ ක්ලබ් සහ මේ පත්වෙන අය සම්බන්ධයෙන් අවස්ථාවලදී මේ බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම අපට දකින්නට ලැබුණා. ඒ වගේම සීමා ආයතනයත් මෙතනදී අපිත් එක්ක සඳහන් වුණා. නොඑක් නොඑක ආයතන එකතු වෙද්දී බොහෝ දෙනා කිව්වා මේ ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕන. මූල්‍ය විනය සම්බන්ධයෙන් සහ අභ්‍යන්තරේ කටයුතු කරද්දී මූල්‍ය ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය, ඒ වගේම වගවීමේ ක්‍රියාකලාපයක් කවුරුත් වග කියන්නේ නැහැ. සමහර වෙලාවට ක්ලබ්ස් වලට සල්ලි දුන්නාම කවුරුවත් ඒ සම්බන්ධයෙන් වගකීමක් නැහැ. කවුද ඒවල වගකීම ගන්නෙ? ඒවල කාටද ඒකේ වගකීම දරා ගන්න වෙන්නේ? ඒ වගේම මේ මූල්‍ය ක්‍රියාකලාපයේ සහ වගකීම වගේම අරමුදල ක්‍රිකට් දියුණු කිරීම සඳහා පමණක්ම සමස්ත රටේම ක්‍රිකට් දියුණු කිරීම සඳහා පාවිච්චි කළ යුතුයි කියන එක බොහෝ දෙනෙක්ගේ අදහස වුණා. ඒ වගේම විනය කඩකිරීම් වලදීත් ඒ සඳහා ඍජු මැදිහත් වීම පවත්වා ගැනීම අවශ්‍යයි කියන කාරණාව මැදිහත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට මේ කතා කරන පෞද්ගලික ආයතනය නෙමෙයි, මේක ජාතික ආයතනයක් වශයෙන් නිශ්චිත වශයෙන් සඳහන් වීම වැදගත් වන බව මේ වුණා. ඒ වගේම ක්‍රීඩා සමාජ ක්‍රීඩා සංගම් වලටත් ජාත්‍යන්තර වශයෙන් බලපාන නීති රීති අනිවාර්යෙන්ම බලාත්මක කරන්න ඕනේ. ඒවා සම්බන්ධයෙන් අමාත්‍යාංශයත් අතර නිසි කළමනාකාරීත්වය නිසි sannivedanaye සිදුවිය යුතුයි කියන කාරණාවත් සඳහන් වුණා. ඒ වගේම ක්‍රීඩා සමාජ සංගම් වලත් විගණකාධිපතිගේ අධීක්ෂණයට ලක්විය යුතුයි කියලත් අදහස් වුණා. මොකද දැන් මේ මුදල් පොදු මුදල් බවට පත් වෙලා තියෙන නිසාම. ඒ වගේම නිශ්චිත මෙහෙයුම් ක්‍රමවේදයකුත් මේ සඳහා සකස් වෙන්න ඕන. ක්‍රිකට් ආයතනයේ පාලනය වෙද්දී නිශ්චිත මැනුවල් එකට නිශ්චිත මෙහෙයුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක අනුකමිටුවට අදහස් යෝජනා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ ආයතනයේ භාණ්ඩාගාරික තනතුර පවා ඉතාමත්ම සුදුසුකම් ලත් ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂීම් තියෙන පුද්ගලයන් පත්විය යුතුයි කියන කාරණාව අවධානයට ලක් වුණා. ක්‍රීඩා මේ ක්‍රීඩකයෝ තරඟ කරද්දී ඒ අයගෙන් යම් යම් ක්‍රීඩාවේ අපි පරාජයට පත් වෙද්දී තමයි මේ හැමදේනම චෝදනා කරන්න පටන් ගත්තේ. Facebook එකේනොත් අපි වඳින ක්‍රීඩකයෝ ආයි දවසකට බනින්නේ කෑ ගහන්නේ මේ සේරම ක්‍රීඩකයෝ. ඉතින් මේ ක්‍රීඩකයෝත් ගැන අදහස් අපි ලබා ගැනීම සිද්ධ කළා. එතනදී අපිට දැනගන්න ලැබුණ ප්‍රධාන දෙයක් තමයි ලෝක කුසලානයට යද්දී ක්‍රීඩකයෝ 5 දෙනෙක් පිට්න ආබාධ වලට ලක් වෙනවා. එතකොට මේ ආබාධ වලට ලක් වෙන්නේ ඇයි? විශේෂයෙන්ම දඟපන්දු යවන අනිදු හසරංග වගේ ක්‍රීඩකයෝ වතුරේ දුවවලා
ඒ ආබාධයට ලක් වෙන්නේ අවසාන අවස්ථාවේදී. එතකොට මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න මේ පුහුණු කරුවන්ට තිබිච්ච අවශ්‍යතාවය මොකක්ද? එතකොට මේ කියන high performance center එකේ ක්‍රියාත්මක වීම කොයි විදිහටද තියෙන්නේ? මොකද ජිම් එකට යනවා එහෙම නැත්නම් ඔයාගේ ෆිට්නස් ගැනම විතරයි බලන්නේ මොනම වෙලාවකවත් මේ ක්‍රීඩකයන්ගේ ස්කිල් සම්බන්ධයෙන් අවධානය යොමු කළා නැහැ කියන චෝදනාව එළි වුණා. මොකද ඉන්දියාව ගත්තාම ඕස්ට්‍රේලියාව ගත්තාම මේ ක්‍රීඩකයන්ගේ ස්කිල් ලෙවල් එක දක්ෂතා මට්ටම ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. අපේ ක්‍රීඩකයෝන්ගේ දක්ෂතා මට්ටම තිබෙන බෝන් ටැලන්ට් එකක් තියෙන ක්‍රීඩකයෝ නමුත් ඔවුන් ෆිට්නස් පිටිපස්සේ විතරක් ගිහිල්ලා ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි කිරීම සඳහා පුහුණුවට අවකාශයක් ලබා දීලා නැහැ. ඉස්සර කාලේ ක්‍රියාත්මක වෙච්ච මේ දඟපන්දු යැවීමේ සංචිත, පන්දු යව රකින්නන්ගේ සංචිත, බැට්මන් ලගේ සංචිත, මේ සංචිත සියල්ල අහෝසි වෙලා තියෙනවා. මේ මෑත කාලයේ නේද මේ සංචිත අහෝසි වීම නිසාම රටේ අනිත් පැත්තෙන් එන තවත් විශාල සංඛ්‍යාවක් ක්‍රීඩකයන්ට එන්න තියෙන පාර පවා අහිමි වෙලා ටික දිනක් අරගෙන ඒ අයව පුහුණු කර කර ඒ අයගේ ෆිට්නස් විතරක් බලන තත්ත්වයට පත් වෙලා තියෙන කොහොම වුණත් මේ අයගේ පෝෂණය සම්බන්ධයෙන් උනත් පෝෂණ නිලධාරීන් පත් කරලා තිබුණාට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඒ අය මේ දොස්තරලා බොහොම දුරාවාරයේ දකින්නට හම්බෙන්නේ මේවා පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙනකොට දැන් ඇවිල්ලා බලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ අයට සම්බන්ධයෙන් ඩයට් ප්ලෑන් එකක් මේ අය කෑම ටිකක් ගන්න පිළිවෙල මේ ක්‍රීඩකයෝ ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයට පත් කරලා තියෙන ඔවුන් පිළිබඳව නිසි අවධානය යොමු කරන්නේ ප්‍රැක්ටිස් කරන්න හරි විකට් එකක් නැහැ, පිච් එකක් නැහැ ලංකාවේ. හරියට ලංකාව වටේටම පිච් ටික නැහැ. ඒ වගේම ඒ තනතිරු නැහැ. ඒ වගේම මේ ක්‍රීඩකයින්ටත් පුහුණු වෙන්න වෙලා තියෙන්නේ ඉතාමත්ම බාල තත්ත්වයේ තනතිරු වල. හැබැයි පිටරටවල් වලට ගියාම වෙනත් තනතිරු වල ක්‍රීඩා කරද්දී ඔවුන් ඉතාමත්ම අපහසුතාවයට පත් වෙන අවසානයේදී බැනුම් අහන්නේ අපේ ක්‍රීඩකයෝ. හැබැයි මෙතනදී මොවුන්ගේ මානසිකත්වය වැඩි කරන්න අපි ඇහුවා. ඔවුන්ගේ මානසිකත්වය වැඩි දියුණු කරන්න මොටිවේෂනල් කතා කරන්න, එහෙම නැත්නම් ඊවලට කවුරු හරි ඉන්නවද ක්‍රීඩා කණ්ඩායම ඇතුලේ? හැබැයි අවාසනාවකට ඒ වගේ ඔවුන්ගේ මානසිකත්වය වර්ධනය කරන්න, මානසිකව වැටුණු වෙලාවට ඔවුන්ව ශක්තිමත් කරන්න එහෙම කිසිම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතිහාසයේ යම් යම් අවස්ථාවලදී අවස්ථානු විවිධ අවස්ථාවලදී ක්‍රියාත්මක වූ බව තමයි ක්‍රියාත්මක කළා තියෙන්නේ. එතකොට මේ ස්පිනර්ස්ලා, ෆාස්ට් බෝලර්ස්ලා එහෙම වෙනම පුහුණු කිරීමක් නොමැති වීමත් අපේ රටේ ස්කිල්ස් අඩුවීමට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ආබාධවලට ලක් වුණාමත් ඒ බෞද්ධ චිකිත්සක ක්‍රමවේදය හරහා අවධානය යොමු කළ විදේශීය අදහස් අරගෙන ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දුන්නත් ඒ සඳහා ඕනි කරන මූලික මඩ වගපෙන්වීම් කටයුතු ක්‍රීඩකයෝ සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි දැනගන්න ලැබුණේ. ඒ වගේම පුහුණු කරුවන් ක්‍රීඩකයන් අතර ඒ වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ, සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අලුත් ක්‍රීඩකයෝ නැගලා එනකොට මේ යම් යම් ලෙජන්ඩ්ස්ලාට සමහරුන්ට අලුත් ක්‍රීඩකයෝ පත්වීම, අලුත් ක්‍රීඩකයෝ ලෙජන්ඩ්ස්ලා බවට පත්වීම දරා ගන්න බැරි තත්ත්වයන් තියෙන බවත් සමහර වෙලාවට අපට මේ කතාබහේදී අනාවරණය වුණා. ඒ වගේම අපි විගණකාධිපතිවරයා සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ එතනදී මේ ක්‍රිකට් ආයතනයේ වගවීම විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න එතුමා සිහිපත් කළා. එතකොට දූෂණ අක්‍රමිකතා අල්ලස් සම්බන්ධයෙන් නොඑක් නොඑක් ආකාරයෙන් 2019 හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කරන ලද විගණන වාර්තාව එතනදී ඒ විගණන වාර්තාවෙන් එළිදරව් වෙනවා. ඇමරිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් වෙනම ගිණුමක් හදලා ඩොලර් 187,000ක මුදලක් වෙනම ගිණුමකට යවලා තියෙනවා. ඒත් අතිරු කමිටුවක් හරහා ඩොලර් 187,000ක් ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් වෙනම ගිණුමක් හදලා ඒ සම්බන්ධයෙන් දැනට නෛතික කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ කාලෙදිත් මේ සියලු කටයුතු සඳහා නිවැරදි ක්‍රීම් කරන්න, ඒ වගේම මේ සම්බන්ධයෙන් ෆොරෙන්සික් ඔඩිට් එක එතනින් එහාට ගිහිලා කළ යුතු කටයුතු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා අදහස් දක්වනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයත් මේ සඳහා මැදිහත් වෙලා ක්‍රිකට් ආයතනය තමන් ප්‍රොඇක්ටිව්ලි ඉස්සරහට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ විය යුතුයි කියන එක තමයි අදහස බවට පත් වුණේ. ඒ වගේම ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පත්වෙද්දී මේ සුදුසුකම් ලත් අයගෙන් පත්වීම සිද්ධ විය යුතු. ඒ වගේම මේ සම්බන්ධයෙන් චිත්‍රසිරි කමිටුව ප්‍රකාශයට පත් කරලා තියෙන විදියට, ඔවුන් යෝජනා කරලා තියෙන විදියට මේ අලුත් ක්‍රමවේදය හරහා නොමිනේෂන් කමිටි එකක් ඒ සඳහා නාම යෝජනා බාර දීලා එතනින් ඉස්සරහට යන ක්‍රමවේදය, මේ විවිධ අයගෙන් ලබා ගන්නා ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි කියලා මේ චිත්‍රසිරි කමිටුව යෝජනා කළපු දේ තවත් ඉස්සරහට ගිහිල්ලා අපි තවත් අදහස් එකතු කරලා මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම මෙතනදී අපි මතක් කරන්න ඕනේ මේ චිත්‍රසිරි කමිටුවෙන් ලබා දීපු වාර්තාව. ඒ වගේම මේ දවස්වල අපි සුවාගෙනීම් කරන ලද සියලු කාරණා එකතු කරලා ඒ කාරණා වලින් අපි ක්‍රිකට් සඳහා දීර්ඝ කාලීන වශයෙන් විසඳුමක් ලබා දෙන්න පාර්ලිමේන්තුව ඇතුලේ පනතක් සකස් කරලා මේ ක්‍රිකට් ආයතනය කොහොමද පරිපාලනය වෙන්න ඕනි, මේක අමාත්‍යංශයත් එක්ක කොයිතරම් දුරට දුරස් වෙන්න ඕනිද, කොයිතරම් විදියට ලං වෙන්න ඕනිද, රෙගුලේෂන් පාර්ට් එක කරන්න ඕනි කොයි විදියටද, ඒ වගේ මේකට
බලපෑම් කරන්න බැරි වෙන විදියට නීතිය හරහා ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා වගේම මේ ඒ දීර්ඝකාලීන වැඩපිළිවෙල අනුකමිටුව විදියට අපි යෝජනා කරනවා ඉදිරියේදී අපි යෝජනා ඉදිරිපත් කරන්න සූදානම් ඉන්නවා මේ වෙලාවේ ඒ යෝජනාවලියත් අපි අමාත්‍යවරයාට ඉදිරිපත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාට ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයා මේ වෙලාවේ තාක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග ටික මේ කමිටුවේදී තෙලිදරව් වුණු කාරණා වුණුව සම්බන්ධයෙන් කාරණා ඒ වගේම වගවීම සම්බන්ධයෙන් කාරණා ඒ වගේම මේ විගණනයේ සම්බන්ධයෙන් කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කටයුතු කරනවා වගේම ICC සමග සාකච්ඡා කරලා දැනට ලංකාවට අත්විලා තියෙන මේ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ වෙලාවේ සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා අපි එතුමට කියනවා මේ වෙලාවේ ඒ සඳහා දිය යුතු පූර්ණ සහයෝගය කැබිනට් අනුකමිටුව විදියට ලබා දෙනවා වගේම ඉතාමත්ම ඉක්මනින්ම මේ දැනට පවතින මේ ක්‍රීඩාව ඉතාමත්ම ඉක්මනින් ඉස්සරහට ගන්න පුළු අවශ්‍ය වෙන මේ සමහර පුහුණුකරුවන්ගේ බරපතල ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ වගේම විදේශික සමහර ප්‍රධාන පුහුණුකරුවෝ කියන අය කිසිම ආකාරයකින් අපේ ක්‍රීඩකයොත් එක්ක නිවැරදි ආකාරයකින් ගැටල වැඩ කරන්නේ නැහැ. ටීම්ද මන් දන්නේ විවිධ නම් කියනවා. හැබැයි මේ අයත් එක්ක මේ නොගැලපෙන කණ්ඩායම් අයින් කරලා අපේ ක්‍රීඩකීන්ට ගැලපෙන ක්‍රීඩකයන්ගේ අදහස් තේරුම් ගන්න ක්‍රීඩකයන්ව උස්සන්න පුළුවන්. නියම සුදුසුකම් ලත් කණ්ඩායම ඉතාමත්ම ඉක්මනින් පත් කරලා රටේ සියලුම දෙනා බලාගෙන ඉන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ශක්තිමත් වෙලා අපි ලෝක ශූරයන්ගේ මට්ටමට යන එක ලබන අවුරුද්දේ දැන් තියෙන T20 ලෝක ශූරතාවයේ හරි ජයග්‍රහණය කිරීමේ අරමුණින් මෙතනින් පටන්ගෙන වැඩ ආරම්භ කරන්න ක්‍රීඩා මාත්‍යවරයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි බොහොම ස්තුතියි ගරු මාත්‍යවරයා ඔව් ගරු කිරියමිතෝ එදා අපි අර කමිටිය හම්බුණානේ ඔබතුමත් හිටියානේ ඇත්ත වශයෙන්ම චිත්‍රසිරී වාර්තාව අපි සම්පූර්ණ සහයෝගය දෙනවා මම අහන්න කැමතියි මේ වාර්තාව පන්තක් හැටියට ගේන්නේ කවදාද කියලා අමාත්‍යතුමනි චිත්‍රසිරී වාර්තාව පමණක් නෙවෙයි චිත්‍රසිරී වාර්තාවට අදාළව තවත් අපි කරුණු එකතු කරනවා ඒ එකතු කරලා අපි ඒක කැබිනට් අනුකමිටුව අපි බලාපොරොත්තු වෙනවා අපේ වාර්තාව තව සුමාන දෙකක් යන්න මත්තෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඒක පදනම් කරගෙන අපි අලුත් ක්‍රිකට් පනත අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා හැබැයි ක්‍රිකට් පනත අපි ඉතාමත්ම ඉක්මනින් බලාපොරොත්තු වෙන දවසක් පනත සකස් කරන්න තියෙනවා ඒ සකස් කරාම විශේෂයෙන්ම අපි එතන කරද්දි අපි ICC එකේ එකඟතාවයන් මේ සියල්ලම ඇතුව තමයි මේ සියල්ල ක්‍රියාත්මක කරන්නේ හරි බොහොම ස්තුතියි නියුජ් කතා කරන හැටි මොකද ඉන්දියාවේ ක්‍රිකට් පරිවර්තනය ඇති කිරුවේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය යටතේ තමයි ලෝඩා කමිටිය පත් කළා ඒ කටයුතු සිද්ධ කෙරුවේ ඒතර මම ඔබතුමාට කියන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තියාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහොම තියාගෙන ඔය බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න බෑ දැන් පොඩ්ඩක් ඉන්න කොහොමද කියනක මොකද ඉන්දියාවේ කෙරුවේ ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විතරව හැරලා ඉන්ටරිම් කමිටියක් පත් කළා ඒ ඉන්ටරිම් කමිටිය කරා තමයි ඒ වෙනස්කම් කෙරුවේ අන්න ඒකයි මම මේ උතුමාට කියන්නේ කරන ක්‍රමය ඉන්දියාව කරන ඔබ දොබුතු කියක් වල ලෝඩා කමිටිය කියලා එතකොට දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙනකම් ඔය වෙනස්කම් වෙන්නේ නැහැ ඒකයි මම කියන්නේ හොඳයි කරු මනෝසේමතුමා ඒ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමන්ල මේ අර හුඹහෙත් මොකද මේ කොරහෙත් කිඹුලු දකින්නවා මම කියන්නේ අපි ඔව් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ විදියට තියේවි හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අපි පාර්ලිමේන්තුවේ ඇතුළෙන් පනත සම්මත කරනවා ඒක පාර්ලිමේන්තුව ඒ ඉන්දියාවේ ලෝඩා කමිටුව හරහා ගත්ත අප්‍රෝච් එකම තමයි අපි පාර්ලිමේන්තුව හරහා කැබිනට් අනුකමිටුව හරහා අරගෙන අපේ කැබිනට් අමාත්‍යවරයාට කැබිනට්ටුව හරහා බාර දීලා අලුතෙන් පනත හදලා ක්‍රිකට් ආයතනය අලුත් ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් වෙනවා. එතකොට ඒ ව්‍යවස්ථාධාවිත තත්ත්වයට පත් වුණාම මේ කියන ප්‍රශ්නවලට සියල්ලටම ස්ථිර විසඳුමක් ලබා දෙනවා. පොඩ්ඩක් ඉවසන්න වැඩේ හරියටම කරලා දෙනවා. හරි බොහොම ස්තුතියි. අන්ඩ්‍රයා පමෙත්තුම. නියෝජ්‍ය කතානායකතුමනි හැමතුමාගේ මට දැනගන්න කාරණාවක් තියෙනවා ක්‍රීඩා හැමතුමාගේ විශේෂයෙන්ම අද ක්‍රිකට් ගත් අපි අන්තර්ජාතික ආයතනවල සමග සමා වැඩ කරන්නේ. එවැනි අවස්ථාවක ඒ ආයතන සමග සමීප සම්බන්ධතාවයක් ඇතුව තමයි අපි වෙනස්කමක් කරනවා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි මෙතන කතා කරනකොට කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන්ුත් මම අවධානය යොමු කරන්න කැමතියි ඔබතුමන්ලට. ඒ ගැන ඔබතුමන්ල ගන්න ක්‍රමයේ අදහස ගැන මම දැනගන්න කැමතියි. කරු මනෝසේන තුමා. අන්තිතුමනි මෙතනදී ක්‍රිකට් ව්‍යවස්ථාවක් වෙනස් කරනවා නම් වගේ කාරණාවක් වෙනවා නම් තමයි අපි ඒ වගේ තත්වයකට යන්නේ කොහොම වුණත් අපි මේ පාර්ලිමේන්තුවේ රටක නීතියකට ICC එක හෝ ජාත්‍යන්තර ආයතන බැඳෙනවා රටක නීතියක් වෙනස් කරදි. නමුත් අපි රටක් විදියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමග සාකච්ඡා කරලා ජාත්‍යන්තර ක්‍රිකට් සමුන්තලයත් සමග මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියන එක සාකච්ඡාවක් එක්ක යන දැනටමත් ක්‍රීඩා අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ICC එකට දැනුවත් කරලා තියෙනවා. අපි අලුත් ක්‍රීඩා
පනතක් විදියට මේක ක්‍රිකට් පනතක් විදියට අලුතෙන් මේ කටයුත්ත සූදානම් කරනවා කියන එක ඔවුන්ගේ එකඟතාවයත් එක්ක තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අපි අයිසොලේට් වෙන්න බලාපොරොත්තුවක් නැහැ.